අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ජල බිල 70%කින් ඉහළට IMF තවත් සාකච්ඡාවක් බදාදා මූල්‍ය අරමුදලෙන් ඉල්ලූ තොරතුරු සඳුදා රංජන්ට පූර්ණ නිදහස ලැබෙයිද රංජන් නිදහස් කිරීමේ අරගලය අවසන් නැහැ තවත් අරගලයක් තියෙනවා සජිත් කියයි දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය සැප්තැම්බර් මාස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැන්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා රාත්‍රියේ නිකුත් කළා සැප්තැම්බර් මාස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අගෝස්තු මාස 25 වන දිනට අදාළව ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ අත්සනින් යුක්තවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ මෙම ජල ගාස්තු සංශෝධනය සිදු කර තිබෙනවා. ජල සම්පාදන සේවා ගාස්තුව ජල පරිභෝජන ඒකක සංඛ්‍යාව අනුව තීරණය වනු ඇතේ. ඕනෑම පරිශ්‍රයක ජල ගාස්තුවට පරිහරණ ගාස්තුව මාසික සේවා ගාස්තුව අනිකුත් ගාස්තු සහ අදාළ බදු ඇතුළත් වෙනවා. ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පී.එල්. පද්මනාත මෙලෙස අදහස් පළ කළා. ඒකක 15ක් පාවිච්චි කරන පාරිභෝගිකයෝ 60ක් ඉන්නවා. එතකොට මේ පාරිභෝගිකයන් සඳහා අපි අය කරේ රුපියල් 310ක ගාස්තුවක්. දැන් අලුතෙන් අපි අය කරන ජල ගාස්තුව රුපියල් 705ක් එනවා. ඒ අනුව ලීටර් 500ක් පාවිච්චි කරන පාරිභෝගිකයෙකුට දිනකට රුපියල් 10ක් කලින් අපි අය කරේ අලුත් ආය ක්‍රමය අනුව 23.50ක් රුපියල් 24ක විතර ප්‍රමාණයක් දවසකට ජල ගාස්තු විදියට ගෙවන්න සිද්ධ වෙනවා. පරිහරණ ගාස්තුව රුපියල් 20ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එකක 25 දක්වා. සේවා ගාස්තුව රුපියල් 300ක් විදියට සංශෝධනය කරලා තියෙනවා. මෙතනදී විශේෂයෙන්ම සමෘද්ධිලාභීන් සහ ජාතු ජනාවාස පාරිභෝගිකයන් සඳහා පරිහරණ ගාස්තුවේ කිසිදු අපි සංශෝධනයක් කරලා නැහැ. නමුත් අපි අර සේවා ගාස්තුව රුපියල් 50ක් තිබ්බ සේවා ගාස්තුව රුපියල් 100ක් දක්වා රුපියල් 50කින් වැඩි කරලා තියෙනවා. ඉදිරියේදී ගෘහස්ත පාරිභෝගිකයෙකුට රුපියල් 705ක විලක් එනකොට ඒකක 15ක් සඳහා සමෘද්ධිලාභියෙකුට එන රුපියල් 250යි. සමෘද්ධිලාභියෙක් නම් ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරපු සමෘද්ධි කාඩ් පත ගෙනල්ලා ජල සම්පාදන මණ්ඩලය ලියාපදිංචි වෙන්න අපිට ඔබට සමෘද්ධි ක්‍රමයට ජල ගාස්තුව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම වතු ජනාවාසවල පදිංචි ජනතාව සඳහා සේවා ගාස්තුවේ රුපියල් 50 තිබ්බ එක 100ක් වටිනාකමට වැඩි කරලා තියෙනවා. මොකද මේ අපේ වියදම් වැඩි වීමත් එක්ක කොහොමද සැප්තැම්බර් මාසය තුල ජල ගාස්තු වැඩි වීම සිද්ධ වෙනවා. මලාපවන ගාස්තුත් ඒ සමගම වැඩි වෙනවා. ජල බිල වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහජනතාව දැක්ුවේ මෙවන් අදහසක්. බිල් ගේව ගේව තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. අපිට හිතා ගන්න බැරි විදිහට වැඩි වෙලා තියෙන්නේ ඉතින්. මානසිකව ඇත්තට වැටලා ඉන්නේ මිනිස්සු. ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට. බිල් ගේවන්නත් දැන් සල්ලි තියෙන්න බෑ. සල්ලි කියන්නේ මොනවත් වැඩපලක් කරගන්න නැතුව මොනවත් කරගන්න විදියක් නැහැ. උඩ උඩ ඉන්න කට්ටියට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ බිලත් අපිට ගෙවන්නේ. ඒකනේ වැඩි කරන්නේ. අමාරි බොහොම අමාරුයි. මොකද මේවා වැඩි වෙනකොට අපි පඩිය වැඩි වෙන්නේ නැහැ නේ. හිඟන්නට උනත් අවශ්‍යම දෙයක් තමයි වතුර කියන්නේ. ඒකත් වැඩි කරලා දැම්ම නම් ඉතින් ගඟ වලටයි නැත්නම් මේ අල වලටයි කියලා පයින් තමයි ඉන්නේ. පැනලා මැරෙන්න යනවා. විදුලි බිල එහෙන් යනවා. වතුර බිල එහෙන් යනවා. හාල් කීයද? පරිප්පු කීයද? එව්වක් කළ බලද්දි වැඩක් නැහැ නේ කතා කරලා. මෙයාලා දන්නේ නැතුව නෙමෙයිනේ. මෙලා මොකද මෙයාලා පිට රටින් ආපු කට්ටියද නැහනේ. අරාබියෙන් ආපු කට්ටියද නැහනේ. පඩියෙන්නොත් භාගෙත් තමයි හම්බ වෙන්නේ. ඒකෙන්ද බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ. දැන් චන්දදීපින් දන්නේ මෙහෙම කට්ට ගන්න මේ මිනිස්සුත් එක්ක. ඉතින් අපේ වැරදි ඉතින් අපිම ගහ ගන්න ඕන අපිට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් අතර සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතයි. විදුලි බිල සංශෝධනය ඇතුළු සමහර තොරතුරු ලබන සඳුදා ලබා දෙන ලෙසයි මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ. ශ්‍රී ලංකාව මුහුණදී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලේ නියෝජිතින් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණියා. ඒ අනුව එහි මූලික වටේ සාකච්ඡා පැවැත්ුණේ පසුගිය 24 වනදායි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙහි දෙවන වටේ සාකච්ඡාවක් පැවැත්ුණා. ඉදිරි සාකච්ඡා සඳහා විදුලි බිල සංශෝධනය සුරාබදු පනත ඇතුළු භාණ්ඩාකාරය ආශ්‍රිත අතිරේක තොරතුරු ලබා දෙන ලෙසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් මෙම සාකච්ඡා වටයේදී ඉල්ලා ඇත්තේ. ඒ අනුව එම තොරතුරු එළමෙන සතුදා වන විට ලබා දීමට එකඟතාවය පළ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරුන් සහ නීති උපදේශකවරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ සාකච්ඡාවට එක් වූයේ සූම් තාක්ෂණය ඔස්සේ. දෙපාර්ශවයේ ධනාත්මකව අදහස් හුවමාරු කරගත් අතර තවත් වටේ සාකච්ඡාවක් එළමෙන බදාදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රධානතම තීරකයා බවට චීනය පත්ව තිබෙනවා. ඊට හේතුව අපේ ප්‍රධානතම ණය හිමිකරුවා වනුයේ චීනය නිසායි. ඇමරිකා ඩොලර් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක් අප චීනයට ගෙවිය යුතුයි. දැන් චීනයේ සූදානම කුමක්ද? ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමති වේවිද? ලෝකයේම චීන ණය ගැන කතා කරන අවස්ථාවක්. චීනයේ ලෝකේ බොහෝ රටවලට ණය ලබා දී තිබෙනවා. දළ වශයෙන් චීනය ලෝකේ රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්ම වූ ණය ප්‍රමාණයක් මේ පසුගිය කාලය තුල ලබා දී අවසන්. අපේ රටත් චීනයෙන් ගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10කට වැඩි කියලායි වාර්තා වන්නේ. එහෙත් මෙම ප්‍රමාණය ගණනමද යන්න නිශ්චිත නැහැ. මීට වඩා මේ ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. නෙළුම් කුලන, නෙළුම් පොකුණ, මත්තල ගුවන්තොටුපළ සම්මන්ත්‍රණ ශාලාව, හම්බන්තොට වරායත් චීන ආධාරයි. දැන් පවතින තත්ත්වයේ අනුව චීනය මෙම ණයවලට හිලව් කිරීමට තමන්ම ණයදී ඉදිකළ මෙම ව්‍යාපෘතිවල අයිතිය ඉල්ලනු ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්. මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ අපට මෙසේ ප්‍රකාශ කළා. ඔවුන් ණය ප්‍රතිව්‍යුහගත කරණයට කෙසේ පිවිසෙයි විදයන් පිළිබඳ විවිධ මත පළ වෙනවා. ඉන් එක මතයක් විදිහට පළ වෙන්නේ ඇත්තටම චීනය බොහෝ විට යම් යම් වත්කම් සඳහා යම් ආකාරයක ණය වලට හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයකට ගමන් කරાવી කියලා. උදාහරණයක් විදිහට අම්බන්තොට වරාය ආශ්‍රිතව පැවති තත්ත්වය ගැන කල්පනා කරොත් එම ණය මුදල ගෙවීම පිළිබඳ ලංකාව යම් අපහසුතාවයක් පළ කරන අවස්ථාවේදී චීනය එය මූලික වශයෙන්ම බද්දට 99 බද්දට ලබා ගැනීමක් සිදු කරා. මේ ආකාරයට චීනය සමහරක් විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නේදී බොහෝ විට යම් යම් වත්කම් ඉල්ලා සිටීමක් කිරීමට උවත් ඉඩ තියෙනවා. අනෙක් රටවල් කරනවා මෙන් පොලි ප්‍රමාණය හෝ ජීවන කාලය දික් කිරීම හෝ පොලි ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රියාවලිය වෙනුවට. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ චීනය තවත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ණය ලබා දීලා තියෙනවා. එවැනි රටවලුත් ලංකාව මෙන් යම් ණයගැයීමට අදාළව මෑත කාලයේදී විශාල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මෙවන් තත්ත්වයක් තුළදී බොහෝ විට චීනය ඒ සියල්ල සලකා බලලා ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවතීර්ණ වේවි කියලා හිතනවා. එසේම චීනයෙන්ගත් ණයවලට හිලව් කිරීමට යාමේදී අද මෙම අසාර්ථක ව්‍යාපෘති ඒ ණයට දැන් සමාන වෙන්නේ නැහැ. තම ණය වෙනුවෙන් මෙරටින් තවත් නිශ්චල වත්කම් චීනයට පවරා දීමට බොහෝ විට සිදුවන්නට ඉඩ තිබෙනවා. ආර්ථික විශ්ලේෂකින් බොහෝ දෙනෙකු ඒ පිළිබඳව දරන්නේ එවැනි මතයක්. එසේ වුවහොත් හම්බන්තොට වරාය දැන් චීනයේ සතුව ඇති ආකාරයට මෙරට වත්කම් වලින් යම් සැලකිය යුතු ප්‍රමාණයක් අපට චීනයට ලබා දීමට සිදුවේද යන්න පිළිබඳව අප දැඩි අවධානයකින් සිටිය යුතු බවයි මතක් කළ යුත්තේ. අද වන විට චීනයේ පොහොර නැවට පමණක් පොහොර නැතිවම ගෙවා ඇති මුදල රුපියල් කෝටි 250ක්. ළමා මන්ද පෝෂණයෙන් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයට පැමිණ ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. මන්ද පෝෂණයෙන් දකුණු ආසියාවේ දෙවන ස්ථානය හිමි වැත්තේ ශ්‍රී ලංකාවටයි. ශ්‍රී ලංකීය දරුවන් මුහුණ දී ඇති මන්ද පෝෂණ තත්ත්වයේ සොයා බැලීම සඳහා දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ශ්‍රී ලංකාව ළමා මන්ද පෝෂණයට අනුව ගෝලීය ලයිස්තුවේ 6 වන ස්ථානයට පැමිණ ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එම සංවිධානයට අනුව ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතරද දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා. රට තුළ පවතින ආර්ථික අර්බුදයේ උග්‍ර වීම හේතුවෙන් ශ්‍රී ලංකීය දරුවන්ට එසේ අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදු වී ඇති බවයි යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලරේයා අජ්ජේ මේ පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත වී තිබෙනවා. කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලරේයා අජ්ජේ ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. ශ්‍රී ලංකාව මානව සංවර්ධනය අතින් ඉතාම දීප්තිමත් රටක්. විශේෂයෙන්ම සෞඛ්‍ය සහ අධ්‍යාපනය අතින්. නමුත් ශ්‍රී ලංකාව මේ වන විට විශාල අර්බුදයකයි සිටින්නේ. යුනිසෙෆ් සංවිධානයේ විදිහට අප ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ මොහොතේ ශ්‍රී ලංකාව සෞඛ්‍ය සහ අධ්‍යාපනය අතින් රැක ගැනීමට උදව් උපකාර කරන ලෙස ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ළමා මන්දපෝෂණය අනුව සිටින්නේ 6 වන තැනයි. විශේෂයෙන්ම එම තත්ත්වය තවත් දරුණු විය හැකි. රටේ පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් පවුල්වල ආදායම් තත්ත්වය පහළ යාම රටේ දරුවන්ගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අප නැවත නැවතත් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට උපකාර කරන්න කියලා. මුදල් අමාත්‍යංශයේ විසින් පසුගිය 23 වෙනිදා නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩ 305ක් ආනයනය කිරීම తాවකාලිකව අත්හිටුවා තිබුණා. එසේ ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවකටම අදාළ භාණ්ඩ ආනයනයේ තහනම් කිරීමෙන් එම ක්ෂේත්‍රවල ව්‍යාපාරිකින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. පසුගියදා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංගමේ විශේෂ මාධ්‍යහමුවක් පවත්වා තිබුණා. දැන් මේ බහන්න 350ක් තහංචි දාලා තියෙනවා. එතකොට ලොකු රැකියා ප්‍රමාණයක් මෙතනදී මිනිස්සුන්ට අහිමි වෙන බලපෑම් ඇති වෙනවා. දැන් මේ තහංචි එක්ක ශේස්ත්‍රේ නැගා හිටවන්නේ කොහොමද? ඇත්තටම තියෙන්නේ ඩොලර් ප්‍රශ්නයක්. මේ හැම දෙයකම තහංචි දාන එක නෙමෙයි. ඩොලර් නැත්තම් ඩොලර් ගේන විදියක් අපි කිව්වාම ඒකට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕනේ. හැම දෙයක්ම නෑ බෑ කියන එක නෙමෙයි රජයක් යුතුය වගකීම වෙන්නේ. කොලේකුයි පෑනකුයි අතට ගත්තයි කියලා වගකීමකින් කටයුතු කරන්න ඕනේ රජයක්. රජයක් කියන්නේ මිලියන 21කට වග කියන ආයතනයක් කියන එක මම මේ වෙලාවේ පුනපුනා කියනවා. මේ කරලා තියෙන තහංචි වලින් අපේ දේශීය කර්මාන්ත දේශීය ව්‍යාපාරිකයෝ අමුමමුවේ ඝාතනය වෙනවා. රංජන් නිදහස් කර ගැනීමේ අරගලය තවමත් අවසන් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ වන විට ඔහුට ලබා දී ඇත්තේ අර්ධ නිදහසක් බැවින් පූර්ණ නිදහස ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එතුමාව එලියට දාලා තියෙන්නේ බාගේ නිදහසට. ඇයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාවේ එක ඈ වගන්තිය යටතේ තමයි එතුමාව එලියට දාලා තියෙන්නේ. මොකද ඒකේ තේරුම? ඒකේ තේරුම සිරගතව සිටින්නට තිබුණු ඒ ඉතිරි කාලය විතරක් අයින් කරලා තියෙනවා. ඒකට කියන්නේ රෙමිෂන් කියලා. නමුත් එතුමට ප්‍රජා අයිතිය නැහැ. එතුමට දේශපාලන අයිතිය නැහැ. එතුමට ඡන්දය ඉල්ලන්න බෑ. ඒ නිසා එතුමට නිදහස ලබා දිය යුතුව තිබුණේ 34 වන ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය හරහා. ඒ නිසා මම මේ අවස්ථාවේ ඉතාමත් කාරුණික ඉල්ලීමක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. කරුණා කරලා රංජන් රාමනායකට සිවිල් දේශපාලන අයිතිවාසිකම් තිබෙන ආකාරයට අංග සම්පූර්ණ නිදහස මට ලබා දෙන්න. රංජන් රාමනායක මැතිතුමාට මේ දී තිබෙන නිදහස තුල ඡන්දය ඉල්ලන්න බැරි වුණත් දේශපාලන අයිතිය නැති වුණත් සමගි ජන බලවේගයේ පක්ෂයේ නායකයා හැටියට මම අරන් තිනෝ තීන්දුව තුනක්. පළවෙනි තීන්දුව හෙට දවසේ ඉඳලා සමගි ජන බලවේගයේ පක්ෂයේ മന്ത്രി කණ්ඩායම් රැස්වීමට മന്ത്രിවරයෙක් හා සලකලා එතුමාව අපි සහභාගී කරගන්නවා දිගින් දිගටම. සහභාගී වෙනව විතරක් නෙවෙයි නিত্য සමාජිකත්වය රංජන් රාමනායක මැතිතුමාට අපි පිරිනමනවා. සමගි ජන බලවේගයේ සමගි ජන සම්දානයේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් නিত্য සමාජිකෙක් හැටියට අපි එතුමාව පත් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ව්‍යාපාරයේ ප්‍රධානියා බවට රංජන් රාමනායක මැතිතුමාව අපි පත් කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. පුත්තල මන්ත්‍රී සනත් නිශාන්ත කළ ප්‍රකාශයට එරෙහිව සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. යකඩ පොළු අරගෙන ආවේගශීලීව සංදේශයක් අරගෙන කණ්ඩායමක් එක්ක ගියපු සනත් නිශාන්ත අධිකරණයට බරපතල විදිහේ අපහාසයක් කරනවා. මේ නඩුවලට අදාළව අප පිට ඉන්න මිනිස්සෙක් එළියට ඇවිල්ලා අධිකරණයට අපහාස කරනවා, මිනිස්සුන්ට තර්ජනය කරනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග වලට යන්න ඕනි. අධිකරණය විවේචනය කරන්න ගියොත්ම අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න ගියොත් අපිට අවසානම වශයෙන් සාධාරණය වෙනුවෙන් යන්න තියෙන ස්ථානේ නැති වෙලා යනවා. දැන් ඔය කියන ඇමතිවරයා පාර්ලිමේන්තු සමාජිකයෙක්. ඔහුට පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන් පැනවූ නීතිවල වෙනසක් තියෙනවා, ඒවා වෙනස් කළ යුතුයි කියලා. මොකද නීති පනවන්නේ පාර්ලිමේන්තුවනේ. නැතුව එක එක දේශපාලඥයන්ට කඩේ යන එක නෙවෙයි අධිකරණය කාර්යභාරය වෙන්නේ. දේශපාලඥයන්ට හරි වෙන කාට හරි කමක් නැහැ. ලෝකයේ කියවෙන චවුවන් ලායි ලගේ, මහත්මා ගාන්ධි ලගේ, ඒබ්‍රහම් ලින්කන් ලගේ නම් කියවන්නේ බයට ඇපිල් දීලා හැංගිලා නෙමෙයි, ජීවිත පුදලා ඒ පිදීම මත ඒ රටවල් නිදාස් කරගත්ත පේදිරි ස්කීන විරුවට සුද්දා වෙඩි තියන්න යනකොට තමන්ගේ ලේන්සුවේ මූණ වහගත්තේ සුද්දාට බය නැතුව ලාංකිකකම තියාගෙන. विशेषें मैं मम निहंड इन मुकद मे मिगल क्रियल वेडकने काटवा एवना मे वेला पाल मेतु सील मदीना वाद मेदवली तुरव एकत वेला राट गुडन गाने राट वेन वें यमची वेड बिल्ला क्रियात्मकरा चूदान मेतु දේශපාලන පක්ෂවලට මේ පස්සේ යන වහල්ලු ටික තම තමන්ගේ පක්ෂවල යම් යම් දේවල් කතා කරනවා මිසක් කිසිම දවසක රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරලා තියනවාද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බලයට පත්ලා දැන් මාස කිහිපයක් වෙනවා. නමුත් සර්වපාක්ෂික තවම රජයක් පිහිටෙවෙත් නෑ. ඉදිරියේදී අවශ්‍යතාවයක් තිබුණොත් මම දේශපාලනයට පිවිසෙනවා. මොකද අපිට අද මේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි කියන එක අපි මම දේශපාලනය ආපු මුල දවසේම ඉඳලා හිටියා. මම මොකක් වෙලාවට පක්ෂ දේශපාලනයට වඩා හොඳ කණ්ඩායම් හොඳ පුද්ගලයෝ ඉන්නවා නම් එතනට ගිහලා දේශපාලනය කරන ක්‍රමයක් තිබුණා. එහෙම නැතුව මම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කෙනෙක්, එක්සත් ජාතික පක්ෂයේම කෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේම කෙනෙක් කියලා මම මගේ දේශපාලන ක්‍රමය ඒක නෙමෙයි. දෙමළ සංවිධාන කීපයක් තහනම් ඉවත් කරා. ඔබතුමා හිතනවාද LTT සංවිධානයේ තහනම් ඉවත් කළ යුතුයි කියලා? නෑ LTT සංවිධානයක ත්‍රස්තවාදී සංවිධාන ප්‍රබාර නායකලා ගහරි. නමුත් අපි ටිකක් බලන්න ඕන, ටිකක් වෙයිට් කරන්න ඕන, කාලය දීලා බලන්න ඕනේ. ඒක ඉක්මන් කරන්න බෑ. අනිතක අපි කරපෝ ප්‍රශ්න නෑ. ප්‍රශ්නයක් මුහුණ දීලා තියෙන එකකින් තමයි ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. අද ජනාධිපතිට වෙලා තියෙන්නේ පේනවා එයා එදා අවුරුදු 45ක ඒ දක්ෂතාවය පාවිච්චි කරනවාදට. හැබැයි කොච්චර බැන්නද? ඉතින් මේක කාටද බලන්න ඕනේ? දැන් අපි වෛරය නැති කරලා රටක් හදමු. හැබැයි හදන්න පුළුවන් දක්ෂය එකතු කරලා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.